අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැම දෙනෙක්ම ඩාර්ක් අයි වෙතින් ගෙන එන මීළඟ වීඩියෝ එකට. මේ පුංචි පෘථුවිය වසර කෝටි 450කට පෙර ඉඳන් නිර්මාණය වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් මෙහෙම ඉතිහාසයේ සඳහන් වෙන පෘථුවියේ ගමන් මග, තාක්ෂණය, සමාජය, සංස්කෘතිය මේ වගේ දේවල් වලින් එන්න එන දියුණු භාවයට පත් වෙලා තියෙනවා. ඉතින් වර්තමානයේ වෙන විට මේ සියල්ලම ඉතා උසස් තත්වයට වර්ධනය වීමක් දකින්න තියෙනවා. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම මේ තාක්ෂණය කියන දේ ලෝකේ පුරාම වඩා ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් අපි මේ ටෙක්නොලොජි වල එහෙම නැත්නම් මේ තාක්ෂණයේ එක් පැතිකඩක් පිළිබඳව තමයි මේ වීඩියෝ එක පුරාම කතා කරන්න සූදානම් වෙන්නේ. එනම් මෙතෙක් කාලයක් පෘථුවිය අභ්‍යන්තරයේ තිබූ දියුණු තාක්ෂණය අභ්‍යවකාශය හා සම්බන්ධ වීම දක්වා 1957 තුළ සිදු වූ මේ විප්ලවය පිළිබඳව තමයි අපි තවදුරටත් කතා කරන්න සූදානම් වෙන්නේ. පෘථුවියේ සිට අභ්‍යවකාශය හා සම්බන්ධ වීමේ මෙම දියුණු තාක්ෂණය එක් පැතිකඩක් පිළිබඳව එනම් චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. මේ චන්ද්‍රිකා තාක්ෂණය කියන්නේ මොකක්ද? මේ චන්ද්‍රිකා තාක්ෂණයේ ඇති ප්‍රයෝජනේ මොකක්ද? ඇයි චන්ද්‍රිකා තාක්ෂණයක් මේ ලෝකෙට නිර්මාණය වුනේ? අපි ඒ පිළිබඳව කතා කරමු. මේ පෘථිවි ගෝලයෙන් පරිබාහිර ලෝකය එහෙම නැත්නම් අභ්‍යවකාශය තුල කෘතිම තරු විශේෂයක් රාත්‍රී ආසයේ නිරීක්ෂණය කිරීමේදී දකින්න පුළුවන්. ඉතින් මෙහෙම ගමන් ගන්නා කෘතිම තරු එහෙම නැත්නම් මේ පෘථිවිය තුල තියෙන ග්‍රාහක වෙතට තොරතුරු අභ්‍යවකාශයේ මගින් එවීම සඳහා නිර්මාණය කරන ලද යානා විශේෂයක් චන්ද්‍රිකාවක් ලෙස හඳුන්වනවා. මෙසේ චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව කතා කිරීමේදී අපි චන්ද්‍රිකා තාක්ෂණයේ ඉතිහාසය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි. මුලින්ම චන්ද්‍රිකා තාක්ෂණයේ පිළිබඳ තොරතුරක් ලබා දෙන්නේ එඩ්වර්ඩ් එවර්ට් හෙල්ගේ බ්‍රික්මෝන් නම් කෙටි කතාව මගින්. මේ කෙටි කතාව තමයි චන්ද්‍රිකා තාක්ෂණයේ පිළිබඳව මූලිකවම හරයක් ඉදිරිපත් කරපු කෙටි කතාව වන්නේ. ඉන්පසු ප්‍රංශ ජාතික යූල්ස් වර්න් 1879 දී විද්‍යා ප්‍රබන්ධයක් රචනා කරනවා. මේ විද්‍යා ප්‍රබන්ධය තමයි බෙගන්ස් මිලියන් සර් කියලා කියන්නේ. මේ බෙගන්ස් මිලියන් සර් කියන මේ විද්‍යා ප්‍රබන්ධය මගිනුත් මේ චන්ද්‍රිකා තාක්ෂණයේ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉන් අනතුරුව තවත් එක් ගණිත විද්‍යාඥයෙක් විසින් තවත් අදහසක් පළ කරලා තියෙනවා. ඒ අදහස නම් චන්ද්‍රිකාවක් පෘථුවේ කක්ෂයට යොමු කිරීමේදී රොකට්ටුවක් ආධාරයෙන් චන්ද්‍රිකාවක් පෘථුවියෙන් නිවතට රැගෙන යා හැකි බව ඔහු විසින් පවසලා තියෙනවා. කෙසේ නමුත් මේ සමස්තයක් විදිහට ගත්තට පස්සේ මේ චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව සාර්ථක කරුණු දැක්වීමක් හර්මන් පොටෝනික් කියන විද්‍යාඥයා විසින් සිදු කරලා තියෙනවා කියලා ඉතිහාසය පුරාම ඉතා පැහැදිලි සාක්ෂි සාධක නිර්මාණය වෙලා තියෙනවා. ඉන්පසු චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව විධිමත් අදහස් කීපයක් ලෝකයේ තුල නිර්මාණය වෙනවා. විශේෂයෙන් චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව මූලික හරයන් සහිතව මූලික තොරතුරු ඉදිරිපත් කිරීමක් ලෝකයට විවර වෙනවා එක් පුද්ගලයෙකු වතින්. ඔහු ශ්‍රී ලංකාවටද ඉතාම සුවිශේෂී චරිතයක් වෙනවා. ඉතින් මේ වෙන කවුරුවත් නෙවෙයි, මේ චරිතය තමයි ආතර් සී ක්ලාක් කියන විද්‍යාඥයා වෙන්නේ. මොහු එක් අතකින් විද්‍යාඥයෙක් වෙනවා, අනිත් අතින් මොහු ග්‍රන්ථ කර්තෘ කෙනෙක් වෙනවා. මොහු විසින් 1945 වර්ෂයේදී ලියන ලද රැහැන් රහිත ලෝකය එසේත් නැත්නම් වයර්ලස් වර්ල්ඩ් මේ විද්‍යා ප්‍රබන්ධය මගින් ප්‍රධාන වශයෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව මූලික හරයන් කිහිපයක්ම මොහු විසින් ලෝකයට ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ ආතර් සී ක්ලාක් මහතා චන්ද්‍රිකා තාක්ෂණයේ පියා ලෙස විරුදාවලිය ලබනවා. නූතන තාක්ෂණයේ දියුණුව වර්ෂ 1957 දී ඉතාම පරාසයකට විවෘත වෙනවා. තාක්ෂණය කෙතරම් දියුණු තත්ත්වයකට පත් වුණාද කියනවා නම් මේ පෘථුවිය තුළ නිර්මාණය වෙලා තිබිච්ච තාක්ෂණය අභ්‍යවකාශය දක්වා ගමන් මග නිර්මාණය වෙන්නේ වර්ෂ 1957 ඉඳලා. මුලින්ම රුසියානු ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් 1957 ඔක්තෝබර් මාසේ 4 වෙනිදා පෘථිවි ගෝලයෙන් අභ්‍යවකාශය දක්වා එක් චන්ද්‍රිකා යානාවක් නිකුත් වෙනවා. ඒ චන්ද්‍රිකා යානාව තමයි ස්පුට්නික් 1 කියන්නේ. ඉතින් මේ ස්පුට්නික් 1 චන්ද්‍රිකාව තමයි මේ ලෝකයේ තුල මුලින්ම නිර්මාණය වෙලා අභ්‍යවකාශයට එක් කර ප්‍රථම චන්ද්‍රිකාව වෙන්නේ. මෙසේ රුසියානු ජාතිකයන් විසින් 1957 දී ස්පුට්නික් 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන්
අනතුරුව නැවත වරක් 1960 වර්ෂයේදී චන්ද්‍රිකාවක් පෘථිවි ගෝලයෙන් අභ්‍යවකාශයට නිදහස් වෙනවා. ඉතින් මේ චන්ද්‍රිකාව ඊටාම සුවිශේෂී චන්ද්‍රිකාවක් වෙනවා. විවිධ කාර්යයන් සඳහා තමයි මේ චන්ද්‍රිකා නිෂ්පාදනය වීම ඒ කාල සමය තුල වේගවත්ව සිදු වුණේ. රටවල් තරංගකාරීත්වයකින් නිර්මාණය වුණු මේ චන්ද්‍රිකා තාක්ෂණය 1960 වර්ෂයේදී ප්‍රථම වශයෙන් ලෝකයේ තියෙන කාලගුණික දත්ත එකතු කිරීම සඳහා මේ චන්ද්‍රිකාව නිර්මාණය වෙනවා. 1960 නිර්මාණය වූ මේ කාලගුණික චන්ද්‍රිකාව නමින් ටයිරෝස් 1 ලෙස නම් කරනවා. ඉතින් මේ ටයිරෝස් 1 කියන චන්ද්‍රිකාව තමයි එතකොට මේ ලෝකයේ මුල්ම කාලගුණික චන්ද්‍රිකාව වෙන්නේ. ඉන් අනතුරුව නිර්මාණය වුණු මීළඟ චන්ද්‍රිකාව තමයි. තාක්ෂණයේ දියුණුවත් සමග අලුත් තාක්ෂණික උපාංග එකතු කරමින් 1972 වර්ෂයේදී ලෑන්සැට් 1 නම් චන්ද්‍රිකාවක් පෘථිවි ගෝලයෙන් අභ්‍යවකාශයට නිදහස් වෙලා යනවා. ඉතින් මේ චන්ද්‍රිකාව තුළින් සිද්ධ කරන්නේ ප්‍රධාන වශයෙන්ම ඡායාරූප ලබා ගැනීම. පෘථිවිය තුළ තියෙන දත්ත අභ්‍යවකාශය තුළ තියෙන දත්ත ඡායාරූප ආකාරයෙන් පෘථිවි ගෝලයට ලබා දීම තමයි මේ චන්ද්‍රිකාවෙන් ප්‍රධාන වශයෙන්ම කරන කාර්යය වන්නේ. මේ චන්ද්‍රිකා සියල්ලටම පසුව නැවත 1986 දී ස්පොට් නම් චන්ද්‍රිකාවක් පෘථිවි ගෝලයෙන් අභ්‍යවකාශය වෙත ගමන් කරනවා. මේ ගමන් කරන්නේ මේ ලෝකයේ තුල තියෙන නව සම්පත් ගවේෂණය කිරීම සඳහා. ඉතින් මේ විදිහට චන්ද්‍රිකා තාක්ෂණ ඉතිහාසය පිළිබඳව හැරිලා බැලීමේදී චන්ද්‍රිකාවන් විවිධ වර්ගයේ චන්ද්‍රිකා ප්‍රමාණයක් විවිධ රටවල් වලින් අභ්‍යවකාශය තුළට පෘථිවි කක්ෂය තුළට නිකුත් කළ බව ඉතිහාසය පුරාම සඳහන් වෙනවා. චන්ද්‍රිකා තාක්ෂණයේ වගේම මේ ලෝකයට ඉතාම සුවිශේෂී තොරතුරු ක්‍රියාවලිය මේ ලෝකේ පුරාම සිද්ධ වෙනවා. ඉතින් මේ ලෝකේ පුරාම සිද්ධ වෙන තොරතුරු අතරේ ඕසෝන් ස්තරය පෘථිවියට ඉතාමත් වැදගත් වෙනවා. සූර්යාගයේ සිට එන අහිතකර පාලජම්බුර කිරණ පෘථිවියට ඇතුල් වීම වැළැක්වීම සඳහා තමයි ඕසෝන් ස්තරය නිර්මාණය වෙලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් මේ චන්ද්‍රිකාවක් වෙනම මේ ඕසෝන් ස්තරයේ ගවේෂණය කිරීම සඳහා ඒකේ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා නිර්මාණය කරලා තිබ්බා. ඉතින් මේ චන්ද්‍රිකාව නිම්බස් 7 නම් චන්ද්‍රිකාව වෙනවා. මේ චන්ද්‍රිකාව තුළින් ප්‍රධාන වශයෙන්ම කරන්නේ මොකක්ද? මේ චන්ද්‍රිකාවෙන් ඕසෝන් ස්තරයේ තුල තියෙන සිදුරු ඕසෝන් ස්තරයේ වර්ධනය ඕසෝන් ස්තරයේ පැතිර යාම මේ සමස්ත වශයෙන් ඕසෝන් ස්තරයේ සියලු කටයුතු පිළිබඳව අධ්‍යයනය කිරීම මේ නිම්බස් 7 නම් චන්ද්‍රිකාව තුළින් සිදු කරන කාර්ය වෙනවා. මේ ආකාරයට චන්ද්‍රිකා තාක්ෂණයේ ඉතිහාසය පිළිබඳව කතා කරන්න පුළුවන්. මේ චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව කතා කරද්දී චන්ද්‍රිකාව කියන දේ එක් අවස්ථාවක විතරක් නෙමෙයි තියෙන්නේ. චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිලා තමයි තියෙන්නේ. භූ ස්ථාවර චන්ද්‍රිකා හා ද්‍රව කක්ෂ චන්ද්‍රිකා ලෙස ප්‍රධාන වශයෙන් මේ චන්ද්‍රිකා කොටස් දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. ඒකෙදි භූ ස්ථාවර චන්ද්‍රිකා කියන එක ගමන් ගන්නේ නැහැ. ඒ කියන්නේ ස්ථාවර විදිහට මේ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂය තුල ස්ථානගත වෙලා තමයි තියෙන්නේ. ගමන් නොගන්නා ස්ථාවර චන්ද්‍රිකාවක් භූ ස්ථාවර චන්ද්‍රිකාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. දෙවෙනි කරුණ ද්‍රව කක්ෂ චන්ද්‍රිකා. මේ කක්ෂ චන්ද්‍රිකාවක් පෘථිවිය තුල තියෙන දේශාංශවලට අනුව ද්‍රව ප්‍රදේශවලින් තමයි කක්ෂගත කරලා තියෙන්නේ. ඉතින් මේ කක්ෂගත කරලා තියෙන චන්ද්‍රිකාවෙන් විවිධ කාර්යයන් සඳහා තමයි මේ චන්ද්‍රිකා එකිනෙක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් උදාහරණයක් විදිහට ලෝකයේ තියෙන කාලගුණික දත්ත මේ සමස්ත වායුගෝලයේ තියෙන කාලගුණික තොරතුරු ටික එකතු කිරීම සඳහා එක් චන්ද්‍රිකා කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව පෘථිවි ගෝලය තුළ ක්‍රියාත්මක වෙන සියලු සන්නිවේදන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු සන්නිවේදන දත්ත හුවමාරු කර ගැනීම සඳහා සන්නිවේදන චන්ද්‍රිකා මේ කක්ෂය තුළ ස්ථානගත වෙනවා. ඊට අමතරව තව චන්ද්‍රිකා වර්ගයක් නම් ඔත්තු බැලීම සඳහා චන්ද්‍රිකා වර්ගයක් පෘථිවි කක්ෂය තුළට එකතු කරලා තියෙනවා. එහිදී ආරක්ෂිත අමාත්‍යාංශ වලින් ආරක්ෂිත හමුදා වලින් විවිධ රටවල් මගින් ඔත්තු බැලීම සඳහා රේඩාර් පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සතුරු සේනා හඳුනා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ඔත්තු බැලීමේ චන්ද්‍රිකා පෘථිවි කක්ෂයට එකතු කරලා තියෙනවා. ඊට අමතරව ප්‍රධාන වශයෙන් අභ්‍යවකාශ ගවේෂණ චන්ද්‍රිකා තමයි මේ වැඩි වශයෙන් පෘථිවි ගෝලයෙන් නිදහස් වෙලා තියෙන්නේ. එහිදී පෘථිවි ගෝලයට ලබා දෙන්න පුළුවන් ආරක්ෂාව උල්කාපාත ගවේෂණය වෙනත් චන්ද්‍රිකා පිළිබඳ ගවේෂණය ග්‍රහ මණ්ඩල පිළිබඳ ගවේෂණය මේ සියලු සාධක සඳහා වෙන වශයෙන් සෞරග්‍රහ මණ්ඩලය තුළ ගවේෂණ කටයුතු කිරීම සඳහා වෙනම චන්ද්‍රිකා ස්ථානගත කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ප්‍රධාන වශයෙන් භූ ස්ථාවර චන්ද්‍රිකා හා ද්‍රව කක්ෂ චන්ද්‍රිකා ලෙස ප්‍රධාන විදිහට කොටස් දෙකක් යටතේ චන්ද්‍රිකා පෘථිවි කක්ෂය තුළ ස්ථානගත කරලා තියෙනවා. මේදී ප්‍රධාන වශයෙන්ම මේ පෘථිවි ගෝලයෙන් පිටත චන්ද්‍රිකා 24ක ප්‍රමාණයක් දකින්න පුළුවන්. මෙසේ චන්ද්‍රිකා 24ක ප්‍රමාණයක් පෘථිවි කක්ෂ 6ක් තුල
තුල ස්ථානගත කරලා තියෙනවා. ඉතින් චන්ද්‍රිකා 24ම මේ පෘථිවි ගෝලයේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකෙන් චන්ද්‍රිකා 7ක් තාමත් තියෙන්නේ. එක් චන්ද්‍රිකාවක් විනාශයට පත් වූ විට අනිත් චන්ද්‍රිකා වියදවීම සඳහා. ඉතින් අමතර චන්ද්‍රිකා 7ක් තමයි මේ පෘථිවි ගෝලයේ පිටත කක්ෂවල ස්ථානගත කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම මේ පෘථිවි ගෝලයේ භූමට්ටමේ ඉඳලා කිලෝමීටර් 22000ක් උඩින් තමයි චන්ද්‍රිකාවක් ගමන් ගන්නෙ. පැයට කිලෝමීටර් 7000ක වේගයෙන් මේ චන්ද්‍රිකාවක් ගමන් කරනවා කියලා කියනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේ චන්ද්‍රිකාවක් පෘථිවියේ දිනකට දෙවරක් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ චන්ද්‍රිකාවක් ක්‍රියාත්මක වීම සඳහා සූර්ය ශක්තිය තමයි මොවුන්ගේ බල ශක්තිය විදිහට උපයෝගී කරගන්නේ. එහිදී චන්ද්‍රිකා තාක්ෂණය පුළුල් ලෙස රැහන් රහිතව මේ ලෝකයට දත්තු හුමාර කර ගැනීමේ දියුණු තාක්ෂණයක් දකින්න පුළුවන්. මෙහිදී මේ චන්ද්‍රිකාවලින් ලබා ගන්නා තොරතුරු පෘථිවි ගෝලයට ලබා දෙන්න ඕනි. ඉතින් මෙහෙම ලබා දෙන්න කෙලින්ම අපගේ දුරකථනයට එහෙම නැත්නම් අපගේ පරිගණකයට කෙලින්ම ලබා දීමේ හැකියාවක් නැහැ. ඉහළ අභ්‍යවකාශය තුල තියෙන චන්ද්‍රිකාවලින් ලබා දෙන තොරතුරු මේ පෘථිවි පද්ධතියට මේ පෘථිවි ගෝලයේ එක් තාක්ෂණික කොටසකට ලබා දෙන්න ඕනි. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ චන්ද්‍රිකාවලින් ලබා දෙන තොරතුරු ටික පෘථිවි ගෝලය තුල ස්ථානගත වෙලා තියෙන ප්‍රධාන ඇන්ටනා හතරක් මගින් ප්‍රධාන පාලක මධ්‍යස්ථාන පහක් තුලින් ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයකට ලබා දෙනවා. එහිදී ඇසෙන්සාන්, ඩියාගෝ ගාසියා, වයිලෙන්, කොලරාඩෝ දූපත් මේ වගේ දේවල් වලින් ප්‍රධාන ඇන්ටනා වලින් මේ චන්ද්‍රිකා තොරතුරු ලබා ගන්නවා. ඉතින් මේ චන්ද්‍රිකා වලින් තොරතුරු ලබා ගන්නා මේ දත්ත ටික හවායි දූපත්, ඇසෙන්සාන්, ඩියාගෝ ගාසියා ඊළඟට ක්වයිලෙන් මේ වගේ දූපත් ඔස්සේ ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රදේශය දක්වා ගමන් කර දත්ත සැකසීමකට ලක් වෙනවා. ඉතින් මෙහෙම දත්ත සැකසීලා ප්‍රධාන මධ්‍යස්ථානයෙන් පරිශීලක උපාංග දක්වා දත්ත නිකුත් කිරීමක් සිදු වෙනවා. මෙන්න මෙහෙම පෘථිවිය තුලද තාක්ෂණික ක්‍රමය උපයෝගී කරගනිමින් තාක්ෂණය අපගේ දුරකථන ඔස්සේ හුමාරු කරගැනීමේ හැකියාව උදා කරලා දීලා තියෙනවා. ඉහළ චන්ද්‍රිකාවල සිට එන තොරතුරු ප්‍රධාන මධ්‍යස්ථානය තුල සැකසීමකට ලක් කරලා අවසානයේ පරිශීලක උපාංග දක්වා මේ තොරතුරු ලබා දීම තමයි මේ පෘථිවිය තුල ක්‍රියාත්මක වන තාක්ෂණයේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. අවසාන වශයෙන් අපි කතා කරන්න ඕනි මේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියලා, අපිට තියෙන ප්‍රතිලාභ මොනවද කියලා. ඉතින් මේ චන්ද්‍රිකා තාක්ෂණයේ තියෙන ප්‍රධාන ප්‍රතිලාභයක් තමයි සංනිවේදන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු හුමාරු කරගැනීමේ පහසුකමක් තියෙනවා. අපි භාවිතා කරන දුරකථන වලට, අපි භාවිතා කරන පරිශීලක උපාංග වලට අවශ්‍ය දත්ත තොරතුරු මේ සියල්ල ලබා දීමේ පහසුකම් අපිට හිමි වෙන්නේ චන්ද්‍රිකා තාක්ෂණය දියුණු වීමත් සමග. ඊළඟට අපි කතා කරන ඊළඟ ප්‍රයෝජනය තමයි කාලගුණික තොරතුරු ලබා දීම. එහිදී මේ පෘථිවි ගෝලය තුල සිදුවන විවිධ කාලගුණික සංසිද්ධි, වර්ෂාපතනය, උෂ්ණත්වය මේ වගේ සියලු දේවල් වල කාලගුණික පැතිකඩ පිළිබඳව චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගනිමින් තොරතුරු ලබා දීමේ හැකියාවක් ඉස්මතු වෙලා තියෙනවා මේ චන්ද්‍රිකා තාක්ෂණයේ දියුණු වීමත් සමග. මේලඟට කතා කරන්නේ ආරක්ෂාව පිළිබඳව. මේ පෘථිවි ගෝලයේ තියෙන ආරක්ෂාව පිළිබඳව චන්ද්‍රිකා තාක්ෂණය නිරන්තරයෙන් අවධානය යොමු කරලා තියෙනවා. අභ්‍යවකාශයේ තියෙන උල්කාපාත, අභ්‍යවකාශය තුල සිද්ධ වෙන විවිධ සංසිද්ධි නිසා මේ පෘථිවි ගෝලයට සිදුවන හානිය, මේ සියලු දේවල් ගවේෂණය කර තොරතුරු ලබා දීමේ හැකියාවක් මේ චන්ද්‍රිකා තාක්ෂණයේ දියුණු වීමත් සමග උදා වෙලා තියෙනවා. ඊට අමතරව මේ පෘථිවිය තුල තියෙන සම්පත් ගවේෂණය කිරීමේ හැකියාව චන්ද්‍රිකා තාක්ෂණයේ මගින් දියුණුවලා තියෙන තව ලක්ෂණයක්. ප්‍රධාන වශයෙන් මේ පෘථිවි ගෝලයේ විවිධ ප්‍රදේශවලට තියෙන ස්වභාවික සම්පත්තික, ස්වභාවික ඛනිජ නිදි ටික, ස්වභාවික පරිසර කලාප ටික හඳුනා ගැනීමේ පහසුකමක් මේ චන්ද්‍රිකා තාක්ෂණයේ දියුණු වීමත් සමග උදා වෙලා තියෙනවා. ඊට අමතරව ගෝලීය හා පාරිසරික තත්ත්ව පිළිබඳව මේ චන්ද්‍රිකා තාක්ෂණය මගින් තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අවසාන වශයෙන් ගමනාගමන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීමේ හැකියාවක්ද මේ චන්ද්‍රිකා තාක්ෂණය මගින් ලෝකයට උදා වෙලා තියෙනවා. මේ විදිහට තාක්ෂණයේ දියුණු වීමත් සමග නිර්මාණය චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව අපිට පුළුල් අධ්‍යයනයක් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක පිළිබඳව ඔබගේ අදහස කුමක්ද? චන්ද්‍රිකා තාක්ෂණයේ දියුණු වීම පිළිබඳව මේ වීඩියෝ එක තුලින් ඔබ ලබාගත් දේ මොනවද? මේ වීඩියෝ එක තුල තියෙන අඩුපාඩු, අදහස් හා යෝජනා මොනවද? මේ සියල්ල පහලින් කමෙන්ට් කරන්න. අපි අලුත් වීඩියෝකින් හමු වෙමු.